जीवन प्रेरणा गुड न्यूज। कोविड 19 वायरस तत्वात समग मगीन गे आरक्षा वेनुवेन नव क्रियामार्ग किहिपयक क्रियात्मक करीमट दुम्रिय मगीन गे नील फेसबुक समूहय कटयुतु कर तिबेनवा। ඒ දුම්රිය ගමන් පිළිබඳ තොරතුරු ලබා දෙන ඔවුන්ගේ ජංගම දුරකථන යෙදවුම හරහායි මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ දුම්රිය මගින්ගේ නිල Facebook සමූහයේ ඇඩ්මින්වරයෙකු වන විරාජ් හර්ෂණ RDMNS.lk මොබයිල් ඇප් එක කියලා කියන්නේ ලංකාවේ දුම්රිය මගීන් විසින් එකතුලා හදාගත්ත මොබයිල් ඇප් එකක්. ඒකෙන් ඇත්තටම වෙන්නේ ට්‍රේන් එකේ යන මගීන් තමයි මේ සිස්ටම් එකට ඩේටා දෙන්නේ. අපේ මේ ලියාපදිංචි වෙච්ච සමාජිකයන්ට ඒකට රෙජිස්ටර් වෙලා තමන් යන දුම්රියේ අප්ඩේට් එක ලයිව් ෂෙයා කරන්න පුළුවන්. අපි අලුතෙන් එකතු කරපු ෆීචර් එක තමයි රට තුළ කොරෝනා වෛරසය පැතිරෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනයේ මගී ධාරිතාවය කියන එක ටිකක් සැලකිල්ලට ගත යුතු කරුණක්. එතකොට ඒ ගැන අපිට යම් අයකින් දායක වෙන්න පුළුවන්ද කියන තීරණය මත අපේ කට්ටිය එකතු වෙලා අලුත් ටීස් එකක් හඳුන්වලා දුන්නා. ඒක තමයි දැන් අර මගින් දුම්රිය තියෙන්නේ කොහෙද කියලා ෂෙයා කරන එකත් එක්කම ට්‍රේන් එකේ මේ ස්ටේෂන් එක පාස් වෙනකොට මේකේ මගින් ධාරිතාවය කොහොමද කියන අප්ඩේට් එකත් එයා ඉතින් පොඩි අයිකන් අපි හතරක් දීලා තියෙනවා. සීට් වලට වඩා අඩුවෙන් පැසෙන්ජර්ස් ලයින් එකයි, සීට් ගානට පැසෙන්ජර්ස් ලයින් එකයි, සීට් වලට වඩා වැඩිම පැසෙන්ජර්ස් ලයින් එකයි, ට්‍රේන් එකේ මගින් ධාරිතාවය උඩරිමට ළඟා වෙනවා කියන එකයි. ඒ හතර ටික් කරන්න පොඩි ඔප්ෂන්ස් හතරක් දීලා තිනවා අපේ රෙජිස්ටර් ලයින් යූසර්ස්ලා අප්ඩේට් ෂෙයා කරද්දි. ඒකෙන් එයාලා දෙන ඩේටා එක එළියට ට්‍රේන් එක ෂෙයා වෙනකොට අපේ ඇප් එකේ පෙන්නවා මේ ට්‍රේන් එක දැන් මේ ස්ටේෂන් එකකින් පිටත් වුණා, මගේ ධාරිතාවය මෙහෙමයි කියලා. ඒක තමයි අපි අලුතෙන් හඳුන්වලා දීපු ෆීචර් එක. සෞඛ්‍ය උපදෙස් අනුව මගේ ධාරිතාවයේ ඉක්මවා දුම්රිය දහවනේ වන අවස්ථාවලදී මගෙන් විසින් සිදු කරන පැමිණිලි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.